එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬපක්ෂයේ රැළිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. ඒහි නායක රන්ජන් රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාක්ෂිකින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. පෞද්ගල යුගයේ මගේ ජීවිතේ බොහොම අභාග්‍ය සම්පන්න කාලයක් උදා වෙලා තිබුණා. හිරේ ඉඳලා ආවට පස්සේ හිරේදි ගත්තු අත්දැකීමුත් එක්ක කියවපු පොතුත් එක්ක මං එළියට ආවට පස්සේ මගෙන් ජනතාව අහපු එක දෙයක් තිබුණා. ඔයා මොනවද අපි වෙනුවෙන් ලොකු කැපවීමක් කළා, අපි වෙනුවෙන් කතා කළා හිරේදියා. ඔයා ගස් වටේ දුව දුව සින්දු කිය කී අපිව සනසනවාද? අපි වෙනුවෙන් තිත් ඇත්ත කතා කරන්න ආයෙත් දේශපාලනට එනවද කියලා. ඇයි ඒ පක්ෂවලට ගිහිල්ලා මුක්කු ගහන්නේ? අලුත්ම නැවුම් පිරිසිදු පක්ෂයක් පිටමු ඒ පක්ෂය තමයි එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කියලා අද මේ එලි දක්වන්නේ. මේ පක්ෂයේ කමිටුවක් විසින් තීරණය කරලා නායකත්වය දෙන්න මට කතා කරපුවා. මම මේ කමිටුවෙන් ඇහුවේ එක දෙයයි, ඇයි ඕගොල්ලෝ මේ පක්ෂයේ නායකත්වය රංජන් රාමනායක වන මට දෙන්න තීරණය කෙරුවේ කියලා. ඒ අය කිව්වේ රංජන් අයියා මේ කාලෙටම ඔයා හොරකමක් කරලා අහුවෙලා නැහැ, වංචාවක් කරලා අහුවෙලා නැහැ. ඔයාට එක්කව වෙලා ඔයා විශ්වාස කළොත් ඔයාට ලැබෙන හැම දෙම අපිට ලැබෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ හින්දා අපි ඔයාට මේ නායකත්වය දෙන්න තීරණය කළා කියලා. මෙම රැලියට පැමිණෙන පිරිසට මුදල් ලබා දෙන බව පවසා ඇතත් එලෙස මුදල් ලබා දීමක් සිදු නොකළ බවයි පැමිණ සිටි පිරිස චෝදනා කළේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬපක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවි කුමුදේශ මහතා අදහස් පළ කර සිටියා. අපේ සමුළුව සැලසුම් කරපු විදිහට ඉතාම සාර්ථකව කරා. සියලු මාධ්‍යවේදීන් අපිත් එක්ක මුල ඉඳන් අවසානය දක්වා හිටියා. මේ කැමරා ඇසට නෙවෙයි මේ ප්‍රවෘත්ති අහුවෙලා තිබ්බේ කියලා මම විශ්වාස කරන්නේ. හැබැයි මේ සිදුවීම මේ වැඩසටහනින් එළියේ යම්කිසි කණ්ඩායමක් එක්ක ඇතිවෙච්ච ගැටලුවක්. ඉතින් ඒ කණ්ඩායම අපි දැනට හඳුනාගෙන නැහැ. ඉතින් කවුරු හරි කෙනෙක් එහෙම සල්ලි දෙනවා කියලා පොලිසිය අත්අඩංගුවට ගත්ත කෙනෙක් ඉන්නවා නම් අපි ලෑස්ති ඔහු අපේ පක්ෂයේ කෙනෙක්ද නැද්ද කියන එක පිළිබඳව හඳුනා ගැනීමක් කරන්න අපිට දැනට එහෙම වාර්තාවක් ඇවිල්ලා නැහැ අපේ පක්ෂයේ කෙනෙක්ව අත්අඩංගුවට ගත්තා කියලා. මේ ඔක්කොම මේ පක්ෂයට තියෙන බයත් එක්ක හැදෙන එකක්.